කියන කවුරුත් මාත් එක්ක එකටම නමස්කාර වේවා බුදු රුවනට සැමදා බුදු හිමි සරණ යාමි නමස්කාර වේවා ධම්ම රුවනට සැමදා සදහම් සරණ යාමි නමස්කාර වේවා සංඝ රුවනට සැමදා මහා සංඝ සරණ යාමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යාමි සාදු 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 අපට මේ උතුම් ධර්මය කියාදුන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේ නමස්කාරය වේවා සාදු 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 වස්සාන ධර්මදේශනා මාලාවේ අවසාන දම් දෙසුම සවන්ේ කිරීමේ අදහසින් තමයි මේ පින්වත් සියලු දෙනා මේ මොහොතේදී සූදානමින් සිටින්නේ. ඉතින් අද දවසේදී අපි ඉගෙන ගන්නේ ආර්ය සත්‍ය අවබෝධයේ පිණිස ශ්‍රාවකයා ඇති කරගත යුතු ආකල්ප සම්පත්තිය පිළිබඳව ආර්ය සත්‍ය අවබෝධ කිරීම අපි හිතන තරම් ලේසි පහසු දෙයක් නොවේ. මොකද මේ දීර්ඝ සංසාර ගමනේදී අපිට මෙතෙක් කල් කරගන්න බැරි වුණ එකම දෙය මෙන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වීමයි. දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ විශාලා මහනුවර උදෑසන කාලයේ පිණ්ඩපාත වඩිද්දී ලිච්ඡවී කුමාරවරු සන්තාගාරයේ ඒ කියන්නේ ඔවුන්ගේ තිබ්බ ශිල්ප හදාරන ශාලාවන්. ඉතින් ඒ ලිච්ඡවී රජදරුවන් යුද ශිල්ප පුහුණුවීමේ යෙදීමේ සිටියා. ඔවුන්ට පුළුවන් ඈත පුවරුවක පොඩි සිදුරක් විදලා ඒක ඈතින් ගිහිල්ලා එල්ලනවා. ඒ ලිච්ඡවී කුමාරවරු පිරිස පෙළට ඉඳලා ඔවුන්ට විධානයක් දුන්න ගමන් සියලු දෙනාට පුළුවන් ඒ සිදුර ඇතුලෙන් ඊතලේ යන්න විදින්න. එක ඊතලයක් විදිද්දී ඒ සිදුර ඇතුලෙන් යද්දී ඉතුරු ඊතල ටික අර ඊතලේ පිටිපස්සට ගිහිල්ලා ඒ ඊතලේ එක පෙළට තමයි ඒ සියලු ඊතල ඒ සිදුර ඇතුලෙන් යන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේ මේක දැක්කා. දැකලා කල්පනා කළා මේක පුදුම අද්භූත වූ ආශ්චර්යවත් දෙයක්නේ.
මේ ලිච්ඡවි කුමාරවරු හොඳට යුද ශිල්පය පුහුණු වෙලා ඉන්නේ. ඔවුන් ඒකයි පොඩි සිදුරකින් සියලු ඊතල එකවර ඔවුන්ට විදීමේ හැකියාවක් තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතය අවසන් කරලා ආයමත් කූටාගාර ශාලාවට වැඩියා. ඉතින් ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කියා සිටිනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, අද මං පිඬුසිඟා වඩිද්දී මං දැක්කා ලිච්ඡවි කුමාරවරු පිරිසක් හොඳට යුද ශිල්පය හදාරනවා. ස්වාමීනි, ඊටමත් පොඩි සිදුරකින් ඔවුන් සියලු දෙනාම එකවර ඒ සිදුර ඇතුලෙන් ඒ ඊතලය පසාරු කරගෙන, ඒ කියන්නේ ඒ සිදුර ඇතුලෙන් සම්පූර්ණයෙන්ම ඒ ඊතල එක දිගටම විදිනවා. එදි ස්වාමිනී, මට හිතුණා පුදුම ආකාරයේ හික්මීමක්නේ, පුදුම විදිහට මේ ශිල්පය පුහුණු වෙලා තියෙන්නේ, දක්ෂයි. එදි ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා, ආනන්ද, ඔබ මේ ගැන කුමක්ද හිතන්නේ? අස්සලෝමයක් 100කට පළලා, දැන් අස්සලෝමයක් කියන්නේ අපි අස්වැයන්ගේ තියෙනවා පිටේ තියෙනවා ওই දිග ලොම්. ආන්ගේ අස්සලෝමයක් 100කට පළලා ඒ වගේ ඈතකින් ඔන්න එල්ලනවා. අපි හිතමු මීටර් 500ක් දුරින් දැන් මේක එල්ලලා තියෙනවා කියමු. එතකොට යටට අපි හිතමු මොකක් හරි, දැන් අපිට මේක දැන් හිතා ගන්නත් එපේ. දැන් අස්සලෝමේ නිකන් එල්ලුවාට හුළඟේ හුළඟේදී මේක දැන් එහෙට මෙහෙට චලනය වෙනවන්නේ. එතකොට ඒකට යටින් බරක් එල්ලලා දැන් ඈතින් දැන් මේ අස්සලෝමයක් 100ට පළලා දැන් මේක එල්ලලා තියෙනවා. දැන් මේක ඇහැට පේනවද? අස්සලෝමයක් 100ට පළපුවම ඇහැට පේනවද? දැන් විශාල දුරකින් ඉඳගෙන කෙනෙක් ඊතලයකින් ආන්ගේ 100කට පළපු අස්සලෝමයට විදින එකද ලේසි? අර ලිච්ඡවි රජවරු ඒ කුමාරවරු ඒ විදිහට පොඩි සිදුරකින් ඊතල ටික විදින එකද ආනන්ද? මේකේ මොකද්ද කියලා හව අමාරු වැඩේ. කියෝ ස්වාමීනි, අස්සලෝමයක් 100ට පළලා ඒ අස්සලෝමයට විදින එක අමාරුයි කිව්වා. අරක මොකද්ද කියලා හව. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ අදලා, ආනන්ද, 100කට පළපු කොටස් 100කට පළපු අස්සලෝමයකට විදිනවටත් වඩා ඊටාම සියුම් කිව්වා. ඉතා දුෂ්කරයි චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම. ඒ කියන්නේ මේ සංසාරයේ ගමන් කරන සත්‍යයට මේ සංසාර ගමන තුල දුකක් පවතිනවා කියලා වටහා ගන්නට ඊට වඩා අමාරුයි. අද වෙලා නැද්ද මිනිසුන්ට? දුක් එනවා. එතකොට හිතෙනවා අසනීපේ හොඳ වුණ ගාම්ම ආයමත් කිසිම දුකක් මතක නැහැ. වැහෙනවා. ඊට පස්සේ මේ දුක නැවත නැවත සකස් වෙනවා. ඒ දුක නිරුද්ධ වෙනීම සාක්ෂාත් කරන්න පුළුවන්, ඒ සඳහා මාර්ගයක් තියෙනවා කියලා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම ආනන්ද ඊටත් වඩා සියුම් වූ දුෂ්කර දෙයක් කියනවා. එතකොට එහෙනම් අපි මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය කෙරෙහි අපිට ගෞරවයක් අවශ්‍යයි. එතකොට එහෙනම් අපිට පේනවා පේන්නේ නැති අස්සලෝමේ කොන්න කෙනෙක් විදිනවටත් වඩා ඊට වඩා දුෂ්කරයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න.
බුදුරජාණන් වහන්සේ ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හිස ගිනි ගන්න කෙනෙක් ඒ ගින්න නිවන එක පැත්තක දාලා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මහන්සි ගන්න කිව්වේ ආන් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළොත් මේ සංසාරේ යන සත්‍යය මහා භයානක ඉරණමනකට පාත්‍ර වෙන්න සිද්ධ වෙනවා. උන්වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කළා මහණෙනි ඔබට කවුරු හරි කිව්වොත් එම්බා පුරුෂය මෙව නැත්තම් භික්ෂුව මෙහෙන්න දැන් ඔබට තියුණු ආයුධයකින් සිය වතාවක් පහර දෙනවා. ඒ වගේම ඔබට දහවල් කාලයේත් ඉතාමත් තියුණු ආයුධයකින් සිය වතාවක් ඔබගේ ශරීරයට පහර ගහනවා. අපි තුමු හොඳ තියුණු මහා විශාල කඩුවක් කියමු. එහෙම නැත්නම් තියුණු හෙල්ලයක් කියමු. සවස් කාලයේ ඔබට තියුණු ආයුධයකින් සිය වතාවක් ඔබගේ ශරීරයට පහර දෙනවා. ආන් ඒ විදිහට දවසට තියුණු ආයුධ පහරවල් 300 ගානේ අවුරුදු 100ක් ඔබට දුක් දෙනවා ඔබගේ ශරීරයට. ඔබට ඒ විදිහේ තියුණු ආයුධයකින් අවුරුදු 100ක් පහර දෙනවා. ආන් ඒ අවුරුදු 100 ඇවෑමෙන් ඔබට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් කියලා කිව්වොත් බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඒකට කැමති වෙන්න ඕනේ. උන්වහන්සේ වදාලා තංකිස්ස හේතු. ඒකට හේතුව මොකද්ද? මහණෙනි මේ සංසාර ගමනේ යන සත්‍යයට ගිනිය නොහැකි ගණනය කළ නොහැකි තියුණු ආයුධ පහරවල් වදිනවා ශරීරයට. හුල් පහරවල් සැත් පහරවල් කන්න වෙනවා. එතකොට 300 ගානේ පින්නතුනේ අවුරුදු 100ක් එතකොට ලක්ෂ ගානක් නේ. කැමති වෙන්න කියනවා. එච්චර ශරීරයට විඳවලා දුක් විඳලා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා නම් නමුත් උන්වහන්සේ වදාළා හැබැයි චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළොත් ඔయిత වඩා භයානක ඉරණමනකට මුණ දෙන්න වෙනවා. අපිට ඒක දැන් තේරෙන්නේ නැහැ. හැබැයි ඒ අවස්ථාව අනාගතයේ අපිට උදා වෙද්දී ආන් එතකොට අපිට තේරෙයි අහෝ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කිව්වේ මෙන්න මේ නිසානේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා. ආන් එදාට තේරෙයි ඒ වෙද්දි පරක්කු වැඩි. ඉතින් පින්නතුනේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තු උන්වහන්සේ දේශනා කළා නියසීල මතට පස් ස්වල්පයක් අරගෙන මහණෙනි මේ නියසීල මත තියෙන පස් ප්‍රමාණයද වැඩි. ඒ වගේම මේ මහා පොළවේ තියෙන පස්ද කො ස්වාමිනි මහා පොළවේ කොයිතරම් පස් ප්‍රමාණයක් තියෙනවද? නියසීල මත තියෙන ඉතාම ස්වල්ප වූ පස් ප්‍රමාණයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තොත් ශයකල දුක මහා පොළවේ පස් වගේ. එයාට නැවත මේ සංසාර ගමන තුල විඳින්න තියෙන්නේ මිනිස් ලෝකේ දිව්‍ය ලෝකේ නියපොතර ගත පස් ටික වගේ සුළු දුකක්. ආන් ඒකයි කියනවා මහණෙනි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියලා මා කියන්නේ. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වදාලා පතව්‍යා ඒක රජ්‍යේන මේ පෘථුවියටම රජ වෙනවටත් වඩා, ඒ කියන්නේ මේ මුළු පෘථුවියටම රජ වෙනවා කියන්නේ සක්විති රජ. සග්ගස්ස ගමනේනවා මේ ස්වර්ගයේ ගිහිල්ලා එහි අධිපති වෙනවටත් වඩා. සම්බ ලෝකාධිපත්‍යේන කියලා කියන්නේ මේ සියලුම ලෝකයට අධිපති තමයි මහා බ්‍රහ්මයා. ආගේ සියලු ලෝකයට අධිපති වෙනවටත් වඩා සෝතාපට්ටි ඵලං වරං. සෝතාපන්න වීම උතුම් දෙයක් කියලා උන්වහන්සේ වදාලා.
ඉතින් ආන්නේ ආර්ය සත්‍ය අවබෝධ කරන්න ශ්‍රාවකයා ඇති කරගත යුත්තේ කුමන ආකල්ප සම්පත්තියක්ද කියලා අපි තේරුම් ගත යුතුයි. අප ඉගෙන ගත යුතුයි. දැනගත යුතුයි. එතකොට පළවෙනියෙන්ම එයා ඇති කරගත යුතු ආකල්ප සම්පත්තියක් තමයි ඒ ශ්‍රාවකයා කල්පනා කරන්න ඕනේ අහං නජානාමි මම කිසි දෙයක් දන්නේ නැති කෙනෙක්. භගවා ජානාති මේ අපගේ බුදුරජාණන් වහන්සේ තමයි සියලු දේ දන්නේ. භගවානෝ සත්තා භාග්‍යතුන් වහන්සේ තමයි මාගේ සාසුන් වහන්සේ කියන්නේ මේ සසරෙන් නිදහස් වෙන මාවත මට පෙන්වා දෙන්නේ. ශාවකෝ හමස්මි මම ශ්‍රාවකේ කියලා ඒ කියන්නේ ශ්‍රාවකය කියන්නේ ඒ පෙන්වා දෙන ධර්මයට අනුකූලව ජීවිතය ගත කරන කෙනාට ආංගේ ආකල්ප සම්පත්තිය ඉස්සෙල්ලාම එන්න ඕන කෙනෙකුට. ඒක ආවේ නැත්තම් එයා ඉදිරියට යන්න බෑ යාට. දෙක්තර අවස්ථාවක මහානාම ශාක්‍ය රජු ගෝධා කියන ශාක්‍ය අමාත්‍ය කෙනෙක් හිටියා. එතුමාගෙන් ඇහුවා පින්වත් ගෝධාවෙනි සෝතාපට්ටිඅංග කීයක් තියෙනවද? කිව්වා සෝතාපට්ටිඅංග තුනක් තියෙනවා. මොනවද කියලා ඇහුවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවෙච්ච ප්‍රසාදේ නොසැලෙන පැහැදීම, ධර්මයේ ගැන නොසැලෙන ප්‍රසාදය, ශ්‍රාවක සංඝරත්නය කෙරෙහි නොසැලෙන ප්‍රසාදය. ඊට පස්සේ ඒ ගෝදා කියන ශාක්‍ය අමාත්‍ය මහානාම ශාක්‍ය රජතුමාගෙන් අහනවා, ඔබතුමා කොයි ආකාරයටද දැනගෙන ඉන්නේ සෝතාපට්ටිඅංග කීයක් තියෙනවා කියලාද ඔබතුමා දන්නේ? කිව්වා මම භාග්‍යතුන් වහන්සේගෙන් අහලා තියෙන සෝතාපට්ටිඅංග හතරක් තියෙනවා කියලා. ඊට පස්සේ එතුමා බුද්ධ ධම්ම සංඝ ඒ වගේම සීලයත් ගැන ප්‍රකාශ කළා. දැන් මේ දෙන්නට එකඟ වෙන්න බැරි දැන් කාරණා කීපයක් එක්කෙනෙක් කියනවා තුනයි කියලා. අනිත් එක්කෙනා කියනවා දෙකයි හතරයි කියලා. බුදුරජාණන් වහන්සේලාට ගියා. ගිහිල්ලා විස්තරය කිව්වා. ඊට පස්සේ මහානාම ශාක්‍ය රජතුමා කියනවා ස්වාමීනි යම් කාරණයක් සම්බන්ධයෙන් භාග්‍යතුන් වහන්සේ එක පැත්තක නම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස යම් පැත්තක ඉන්නවද මම භාග්‍යතුන් වහන්සේගේ පැත්තේ. කෙනා ස්වාමීනි යම් කාරණයක් සම්බන්ධයෙන් භාග්‍යතුන් වහන්සේ වෙනත් පසක සිටිනෝ මේ දෙවියන් මරුන් බමුන් සහිත දෙව් මිනිසුන් සහිත මේ ලෝක ප්‍රජාවම වෙන පැත්තක ඉන්නවා නම් අපි තුම ඒ කියන්නේ මත දෙකක කියන ස්වාමීනි මම භාග්‍යතුන් වහන්සේගේ පැත්තේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ අහනවා ගෝදාවෙනි මේ විදිහට ප්‍රකාශ කරන මහා නාම ගැන ඔබ මොකද්ද කියන්නේ? දැන් කියන්න තියෙන්නේ ඔබට ස්වාමීනි කල්යාණය හැර කුසලයේ හැර යහපත හැර මං වෙන මොනවා කියන්නද කිව්වා. එතන එකෙන් අපිට ගන්න තියෙන්නේ මොකද්ද? ශ්‍රාවකයා ශාස්තුන් වහන්සේ ගැන බලවත් ප්‍රසාදයකින් යුක්තව උන්වහන්සේ වදාළ දේ සත්‍යයක් කියන මතේ ආංගේ ආකල්පේ ඉන්න ඕනේ. අද කාලේ ඉන්න බෞද්ධ ජනතාව තමගේ ශාස්ත්‍රඥ වහන්සේ සැක කරනවා. ඇයි දැන් මේක මෙහෙම දේශනා කරලා තියෙන්නේ? සමහර මිනිස්සු අහනවා ඇයි උන්වහන්සේ මස් කෑවේ? බෞද්ධයෝන්නේ ඇයි උන්වහන්සේට මාරයා දානි නැති කරපු වෙලාවේ සර්වඥ නම් ඒක මැඩපවත්වන්න බැරි වුණේ?
සැක කරනවා. ශාස්තුන් වහන්සේගේ සිදුරු සොයනවා. චතුරාර්ය සත්‍ය අවබෝධයේ තබා ආංගේ ඒ ආකල්පෙන් හිටියොත් සතර අපාය විනා වෙන කිසිවක් ඔහුට ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒකයි අපි ඉස්සෙල්ලාම ඇති කරගත යුත්තේ. අහං නජානාමි, මම කිසිම දෙයක් දන්නේ නැහැ. ওই කාරණේට එන්න අද බෞද්ධ ජනතාවටම කොච්චර අමාරු වෙලා තියෙනවද? සාස්තුන් වහන්සේ වදාළ දේ පිළිගන්න අය අද කීයෙන් කී දෙනාද ඉන්නේ? තමාගේ මතයනේ ඉදිරියට ගේන්නේ. ඉතින් ඒ නිසා පින්නතුනි, මෙන්න මේ කාරණාව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට උපකාර වන ප්‍රධාන ආකල්පයක්. ඒ තමයි සාස්තුන් වහන්සේ ගැන උන්වහන්සේ වදාළ දේවල් කවදාවත් සැක කරන්න, මේක මෙහෙම වෙයිද දන්නේ, මේක හරිද දන්නේ, මේකෙන් මේ කිව්ව දේ සිදුවේද දන්නේ, ආන් ඒ වගේ ආකල්පයක් ඇති කරගන්න හොඳ නැහැ. උන්වහන්සේ පින්නතුනි නොඑක් පරයයන් තමයි මේ අපිට මේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. මොකද සිත් බලලා එක එක්කෙනාගේ ඉන්ද්‍රිය ධර්මයන්ට අනුකූල වූ ධර්මයක් තමයි දේශනා කළේ. ආන් ඒවා තමයි මේ අපි ඉගෙන ගන්න. ආන් ඒ විවිධ පරයයන් දේශනා කරපු ධර්මය බුදුරජාන් වහන්සේ එක්තරා අවස්ථාවක වදාලා, ආනන්ද මං විවිධ පරයයන් වලින් ධර්මයේ දේශනා කළා තියෙන්නේ. එකම කාරණේ විවිධ ආකාරයට ආංගේ පරයය වශයෙන් දේශනා කළ ධර්මය ඔවුනොවුන් ආනේ සුභාසිත ධර්මයන් අනුමෝදන් වෙන්නේ නැත්නම්, පිළිගන්නේ නැත්නම්, ඒකට එකඟ වෙන්නේ නැත්නම් වාද විවාද නුඹයි නුඹයි කල කෝලහල කැමති වෙන්න ඕනි කියනවා. ඒ කියන්නේ මේ බුද්ධ වචනේ බුදුරජාන් වහන්සේ සමහර කරු දේශනා කළා තියෙන අපි ගත්තොත්, මහණෙනි මේ පටිච්ච සමුප්පාදය අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, මේ විදිහට පෙන්ලා තියෙනවානේ. සමහර අවස්ථාවල උන්වහන්සේ පෙන්වා දෙනවා විඥානය නිසා නාම රූප ඇති වෙනවා, නාම රූප නිසා විඥානය ඇති වෙනවා, විඥානය නිසා නැවත නාම රූප, ඒ නාම රූප ප්‍රත්‍යයෙන් ආයතන 6. ওই විදිහටත් විවිධ පරයයන්ගෙන් දේශනා කරලා තියෙනවා. දැන් අපි ගත්තොත් ජරා මරණ උන්වහන්සේ ඉපදීම නිසාත් ඇති වෙනවා කියලා තියෙනවා. උපදී කෙලෙස් සහිත කර්ම නිසාත් ඇති වෙනවා. තෘෂ්ණාව නිසාත් ඇති වෙනවා. එක එක පරයයන්ගෙන් උන්වහන්සේ ධර්මයේ දේශනා කළා. ආන් ඒ පරයය වශයෙන් දේශනා කළ ධර්මය ඔවුන් එකිනෙකාගේ සුභාසිතය. ඒ කියන්නේ කෙනෙක් කොන්න කියන මෙහෙම දේශනා කළා තියෙනවා. කෙනෙක් කියන මේ නෑ, ওই කාරණේට මෙන්න මෙහෙම කියලා තියෙනවා. ඔවුනොන්ගේ සුභාසිතේ අනුමෝදන් වුණොත්, පිළිගත්තොත්, එකඟ වුණොත් වාද විවාද රහිතව කිරි දිය එකතුණා වගේ ප්‍රියැසින් බලමින් නිවන් මඟ දියුණු කරගන්න පුළුවන් කියනවා. ඉතින් ඒ නිසා අපි කවදාවත් ඒ ශාස්තුන් වහන්සේ වදාළ ධර්මය, ශාස්තුන් වහන්සේගේ උන්වහන්සේගේ ජීවිත පැවැත්ම ගැන ඒවා අපි සැකයට, අවිශ්වාසයට කවදාවත් අපි භාජනය කරන්නට හොඳ නැහැ. දැන් අපි සාමාන්‍ය මිනිස්සු ගත්තොත් අපට කවුරු හරි කෙනෙක් කිව්වොත් මෙන්න මෙහෙමයි, අපි තුම මෙන්න මේ ආහාරය මෙන්න මේ විදිහට තියෙනවා, මේකෙන් සීනි පාලනය වෙනවා. එතකොට අපි ටක් ගහලා ඒක පිළිගන්නවනේ. ඒක කොහොමද මෙයා කිව්වේ? කොහොමද ඒක හෙව්වේ මෙයා? ඒවා කිසිම දෙයක් අපි හොයන්නේ නැතුව ඒක ඉහැලීම පිළිගන්නවා. නමුත් බුදු කෙනෙක් වදාළ ධර්මය සැක කරන්න සමහර අය පෙළඹිලා තියෙන. ඒ නිසා අපි සැක නොකළ ශාස්ත්‍රූන් වහන්සේ සියල්ල දන්නවා.
මම කිසිවක් දන්නේ මාගේ නිවන් මඟ මේ ආර්ය සත්‍ය අවබෝධයට මට පාර මං ජීවත් විය යුතු ආකාරය මට පෙන්වා දෙන්නේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ මම ඊට අනුකූලව හැසිරෙන හික්මෙන ශ්‍රාවකෙක් කියලා එයා හොඳ ආකල්ප සම්පත්තියක් ඇති කරගත යුතුයි. එතනින් තමයි එයාට ඉස්සරහට යන්න පුළුවන්. ආන් ඒක පළවෙනි කාරණයක් ඇහෙට අපි තේරුම් ගන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි මේ ආර්ය සත්‍ය පිළිබඳව ආර්ය සත්‍ය අවබෝධයේ පිණිස ඇති කරගත යුතු ආකල්පයක් තමයි මේ සංසාර ගමනක ආරම්භක කෙලවරක් නැතුව බොහෝ බිහිසුණු දුක් විඳින්මින් මේ සංසාර ගමනක පැමිණෙනවා කියන ආකල්පය ශ්‍රාවකයාට තියෙන්න ඕනේ. උන්වහන්සේ දවසක් භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා, මහණි කුමක්ද ඔබ මේ ගැන හිතන්නේ? මේ දීර්ඝ සංසාරයේදී තමන්ගේ මව මිය යද්දී ඔබ හඬා වැළපෙද්දී ඔබගේ දෙනෙතින් ගලා වැගුරුණු යම් කඳුළු ධාරාවක් ඇද්ද? එයද වැඩි මේ සතර මහා සාගරයේම ජලයේද වැඩි? ස්වාමීනි, අපි භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මය මතක තියාගෙන සිතේ දරාගෙන ඉන්නේ මේ විදිහටයි. කියන්නේ ආකල්පෙන් ඉන්නවා මේ දීර්ඝ සංසාර ගමනේ අපි එද්දී මව් මිය යද්දී අපි හඬා වැළපෙද්දී අපේ දෙනෙතින් ගලා ගිය කඳුළුමය වැඩි මේ සතර මහා සාගර ජලය නම් නොවේ. ආගේ ආකල්ප ඇති කර ගන්න වෙනවා. මොකද හේතුව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න එයාට අවශ්‍ය වෙන්නේ කුමක් නිසාද? කියන්නේ දුකකින් නිදහස් වෙන්න ශ්‍රාවකයට උමනාවක් ඇති වෙන්නේ ඇයි? උමනාවක් එයාට ඇති වෙන්න නම් එයා ඒ දුක ගැන හොඳට වටහාගෙන සිටින්න එපා. දැන් අපි හිතමු, අපි සාමාන්‍යයෙන් ගම්මු යම්කිසි ආහාරයක් අපි අනුභව කරන්නේ නැත්තේ. එහෙම නැත්නම් අපට යම් හානියක් වෙනවා කියලා අපි දැනගත්තොත් නේද ඒකෙන් අපි වැළකෙන්නේ. දැන් අපි ගත්තොත් යම්කිසි අපි හිතමු ඔන්න උදාහරණයක් ගමු, ඔන්න අපි හිතමු මදුරුවෙක් විදිනවා. දැන් අපි හිතනවා දැන් මේ මදුරුව විද්දොත් මේ පැත්තේ ඩෙන්ගු මදුරුව ඉන්නවා. එතකොට අපිට අක් ගහලා මොකක් හරි මේකට පිළියමක් කොදලා මදුරුවේට වහන්න දෙන්න නැතුව අපි කොහොම හරි දැන් උත්සාහයක් ගන්නවා. ඇයි ඒ උත්සාහයක් ගන්නේ? මේ සතා විද්දොත් විශාල දුකකට භාජනය වෙන්න අපට සිදුවෙනවා කියන ආකල්පය තිබ්බොත් මේකේ නිදහස් වෙන්න උත්සාහයක් ගන්න. ආන් ඒ වගේ මේ සංසාර ගමනේ බොහෝ දුක් දොම්නස් අපිට විඳින්න වෙනවා. ආන් ඒ දුකෙන් නිදහස් වෙන්න ඕනේ. එතකොට තමයි එයාට අන්නේ ආකල්ප සම්පත්තියෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න එයාට උදව් කරන්නේ. එහෙනම් මොකද දෙවෙනියට ඇති කරගත යුතු ආකල්පය? මේ සංසාර ගමන තුල අපේ මව මිය යද්දී, අපේ පියවරු මිය යද්දී, අපේ දූ දරුවෝ සහෝදර සහෝදරියෝ මරණයට පත් වෙද්දී, දුකින් දොම්නසින් අපි හඬා වැළපෙද්දී, මේ සංසාර ගමනේ අපේ දෙනෙතින් ගලා ගිය කඳුළු ධාරාව මේ සතර මහා සාගරයේ ජලයටත් වඩා වැඩි. එතකොට කෙනෙක් අනද්දී එයා බලවත් ශෝකයකට පත් වෙලා නෙමෙයිද එයා හඬන්න වෙන්නේ? දැන් අපි හිතමු මේ පේන තුන්ගේ අපි හිතමු ප්‍රියමනාප දරුවෙක් මරණයට පත් වුණා කියමු. අපි හිතමු අපි ඉස්සරහා ඒ ළමයාව කෑලි කෑලි වලට කපනවා. ඒ දෙමව්පියන් අපි හිතමු හිර කරලා නැත්තම් බැඳලා තියෙනවා. සතුරු ඇවිල්ලා ඒ දරුවන් අපි හිතමු ගිනි තියෙනවා අමුවෙන්. අපි ඉස්සරහා පිච්චිලා මැරෙනවා. ආන් එතකොට අනේ මේ දරුවට එහෙම කරන්න එපා කියලා හඬා වැළපෙනවා.
මිය යද්දී හඬා වැළපෙද්දී ශෝකයෙන් ගලා යන කඳුළු ධාරාව. ඒ විදිහට එයා දවස් ගාණක් ඇඬුවත් බෙරිහන් දෙදී කොයිතරම් කඳුළු ප්‍රමාණයක් ගලා යයිද? සුළු ප්‍රමාණයක්. ඉතාම සුළු ප්‍රමාණයක්. කොච්චර ඇඬුවත් බලන්න උපරිම මේ ඇස් දෙකෙන් ගලාගෙන ඇවිල්ලා බිංදු හතරක් පහක් බිමට වැටෙයි. එතකොට එච්චර ශෝකයකට පත් වෙලා හඬද්දී ඒ වගේ සුළු කඳුළු ප්‍රමාණයක් නම් වැగిරෙන්නේ මේ සතර මහා සාගරයටත් වඩා, ඒ සාගර ජලයට වඩා කඳුළු ගලන්න අපට හිතා ගන්න බෑ. අපි කොයිතරම් හඬා වැළපිලා තියෙනවාද කියලා. සතර මහා සාගරේ යොදුන් 84,000ක් ගැඹුරයි. ඒකේ ගැඹුරුම තැන යොදුන් 84,000ක් ගැඹුරයි. දැන් මේ සාගරේ අපිට මේ පොඩ්ඩක් මේ අපි ওই බැහැලා මේ මිනිස්සු ස්නානය කළාට ටික දුරක් ගිය ගමන් ගැඹුර හොයාගන්න බෑ. ආන් ඒ විදිහට අන්නේ ආකල්ප සම්පත්තිය හැමතිස්සෙම ඒ ශාවකයා ඇති කරගත යුතු දෙයක්. එතකොට තමයි ඒකේ නිදහස් වෙන්නේ යාට ඒ ආකල්පයේ උපකාර කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනාය වදාලා මහන්නේ ඔබගේ ඥාතීන් වේශන වලට පත් වෙද්දී ඊළඟට ඔබගේ භවෝග සම්පත් විනාශයට පත් වෙද්දී ඒ දුක් නිසා හඬා වැළපෙද්දී ගලාගිය කඳුළු මේ සාගර ජලයට වඩා වැඩි. ඊළඟට හොඳ කාරණයක් තියෙනවා. මහණෙනි රෝග වේශනේ කියන්නේ මේ ශරීරවලට අපි ඉපදිලා ඉන්න අවස්ථාවල ලෙඩ හැදෙනවා. ආන්ගේ රෝග වේශනවලට පත් වෙලා ලෙඩ හැදෙද්දි ශරීරයට ඒ වේදනාව විවස ගන්න බැරි වෙද්දි පින්නතුනි හඬනවා. දැන් සාමාන්‍යයෙන් අපිට දැන් වේදනා රෝග පීඩාවට ඇවිල්ලා තිනවන්නේ. එතකොට අපි එහෙම එකිගගහ හඬපු අවස්ථාවන් තියෙනවද? අල්පයි. වේදනාවෙන් අපි ඉන්නවා. එතකොට අපි මේ දෑස් දෙකේ පොඩ්ඩක් කඳුළු පොඩ්ඩක් පිරෙනවා. එළියට ගලන්නේ. තෙත් වෙලා තියෙන වැස් දෙක වේදනාව වැඩි කමට. එතකොට රෝග පීඩා වැළඳෙද්දි මේ සංසාරේ හඬා වැළපෙද්දී සතර මහා සාගර ජලයට වඩා අපි කඳුළු හැල්ලා තියෙන කොච්චර කායික දුක්කටපත් වෙන්න ඕනද? නිකන් හිතලා බලන්න. කොච්චර ලෙඩ රෝග ප්‍රමාණයක් අපිට වැළඳෙන්න ඕනද? දරුණු වේදනාවකට අපි උපරිම වුණොත් මේ දත් විටි කාලා හරි ඉවසගෙන ඉන්නේ. හාසුස් ගාලා හරි මිනිස්සු අම්මෝ කියලා හරි ඉඳන් ඔය ඉන්නේ. කඳුළු ගලනද මං හිතන්නේ ඒක අපිට අපි තාම අපිට කඳුළු හලන්න තරම් වේදනාවක් ඇති වෙලා තියෙනවද කියලා. කඳුළු මේ වැగిරෙන්න බිමට හොඳට හඬද්දි කඳුළු ගලාගෙන යන්න අපිට ලෙඩ වෙද්දි ඒ විදිහට අපි ඉඳවල තියෙනවද? අඩුයි. එහෙනම් අපිට ආන්ගේ ආකල්පයේ දියුණු කරගත්තොත් ඒවා සිහි කරගෙන මේ සංසාර ගමනේ අපි ගොඩාක් දුක් විඳලා තියෙනවා. අන්න එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යා උත්සාහ ගන්නවා. එතකොට අන්නේ ආකල්පය ශ්‍රාවකයා දියුණු කරගන්න ඕනේ. මොකද බුද්ධ කාලේ හිටපු ඒ භික්ෂුන් වහන්සේලා පවා ඕන් ඔය ආකල්ප හැම තිස්සෙම තමන්ගේ අභ්‍යන්තරයේ තුල පවත්වලා තියෙනවා. උන්වහන්සේ ගොඩාක් මේ අනුමතග්ග සංයුත්තේ දේශනාවලදී අහන මහන්නේ මේ ගැන මොකද්ද හිතන්නේ කියන ස්වාමීනි, අපි භාග්‍යතුන් වහන්සේගේ ධර්මය දැනගෙන ඉන්නේ අවබෝධ කරලා නෙමෙයි. ඒ දැනගෙන ඔවුන්ගේ අභ්‍යන්තරයේ තියෙන මේ සංසාර ගමනේ මේ විදිහට අපි විදෝ විදෝ එන ගමනක් තියෙන්නේ. ආන් එක තිබ්බොත්
එයා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න උත්සාහ නොගෙන සිටීද? නැහැ. ආන් ඒව නැති නිසා තමයි කොච්චර බණ ඇහුවත් මේ සංසාර ගමනේ නිදහස් වෙන්න වීරියක් එන්නේ නැහැ. මහන්සියක් ගන්න තල්ලුවක් දෙන්නේ නැහැ අපිට. ඇයි ඒ? ආන් ආකල්ප සම්පත්තිය දුර්වලයි. නැත්නම් අපි කොච්චර දැන් බණ අහනවද? නමුත් මේ ඉක්මනින් මේ සංසාර ගමනේ සිටීම බිය සහිතයි. මේක ඉක්මනින් වීරිය කළ යුතුයි. මේ සුළු වෙලාවක්වත් අපි අපදේ නොයා. ආන්ගේ උදව් අපිට ලැබෙන්නේ නැත්තේ මොකද? අන්නේ කල්පනා රටාව අපි දියුණු කරගන්නේ. බුද්ධ කාලේ හිටපු ශ්‍රාවකයෝ එයා නිතරම මනසේ පැවැත්තුවා. නිතර මෙනෙහි කළා. ඉතින් ආන්ගේ ආකල්ප සම්පත්තිය අපි ඇති කරගත යුතු එකක්. ඊළඟ ආකල්ප සම්පත්තිය තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අපි ආකල්ප සම්පත්තිය ඇති කරගත යුතුයි. විශේෂයෙන්ම අපේ මේ ජීවිතේ සුළු කාලයකින් අපි වයසට යනවා. මේ කෙස් සිදිලා හැම රැලි වැටිලා දත් දිරලා විකාර ස්වභාවයකට පත් වෙලා අපිට කිසි දෙයක් කර කියා ගන්න බැරි තත්වයට ඇදගෙන වැටෙනවා. ආන් ඒ ස්වභාවයට මම පත් වෙනවා කියලා ආකල්පයේ තියෙන්න ඕන යාට. නැත්තම් මත් වෙලා ඉන්නවා. කොච්චර වයසට ගියත් එයාට හිතේ තාම මං වයසට ගිහිල්ලා නැහැ. සැරසිලා ඉතින් මොන ආර්ය සත්‍ය අවබෝධයක්ද? ආය අවිද්‍යා අන්ධකාරයට බැනවා. ඉතින් ඒ නිසා ආන්නේ ජරාවට පත් වෙනවා මම අන්නේ ආකල්පයත් අපි බහුල කරන්න ඕනේ. එතකොට තමයි අපිට සම්පූර්ණයෙන් තල්ලු කරන්නේ. නිකන් ඉන්න එපා. මේ වෙලාවේ ධර්මයේ ඇසිරෙන්න ඉදිරියට මේ වගේ භයානක ඉරණමකට ඔබට මුහුණ දෙන්න වෙනවා කියලා ඇතුලෙන් පණිවිඩය දෙන්නේ ආන් ඒවා මෙනෙහි කරොත් විතරයි. නැත්නම් මිනිස්සු ඔහේ ජීවත් වෙලා වයසට ගිහිල්ලා එක්තැන් වුණයින් පස්සේ මිනිසුන්ට යන්නේ නම් නැහැ නේ. කිසිම පිළිසරණක් නැහැ මිනිසුන්ට. විදපු තරුණ කාලේ හීනයක් වගේ. මේ ස්පිරිතාලු ගියාම තේරෙනවා. ඉතින් මේ මිනිස්සුන්ගේ ජීවිත ගත්තාම සමහර අයගේ මූණෙම කියන්න පුළුවන් කිසිම පින රැස් කරලා නැහැ පින්නතුනි. කළු විපාක ගෙන දෙන කළු කර්ම රැස් කරලා තියෙනවා කියලා මූණෙනුත් පේනවා සමහර අයගේ. සරණක් නැහැ. ඊළඟට අපි චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස අපි ඇති කරගත්තු ආකල්පයක් තමයි අපිට යම් වෙලාවකදී භයානක සබහ අර ආයුරින් මිය යන්න සිදු වෙනවා කියලා එයා හොඳට හොඳ ආකල්පයක ඉන්න ඕනේ. දැන් අපි ගත්ත වාහනයක අපි දැන් පාරේ යද්දී අපි හිතමු වාහනයක හැපුණා කියන්නේ. ආ ඉතින් මේ කෑලි ගලවගෙන යන්නේ නැද්ද? මෙවත් ڇප්ප වෙලා යනවා පින්නතුනි. ඊළඟට දැන් අපි ගත්තොත් දැන් මේ ගං වතුර නායෑම් මේ ආදී උවදුර වලට පත් වුණොත් සම්පූර්ණයෙන් කී දෙනෙක් ඒ උවදුර වල පත් වෙලා මැරුණාද නේ? ලෙඩ රෝගේ හැදිලා මැරෙනවා. එක එක පුද්ගලයෝ සමාජයට මරනවා අපේ හතුරෝ ඇවිල්ලා. අමනුෂ්‍යයෝ මරනවා මිනිස්සුන්ව. ඒ වගේ භයානක ස්වභාවයකින් අපිට මේ යන්න සිද්ධ වෙනවා කියලා අන්නේ ආකල්පයේ දියුණු කරගන්න ඕනේ. ආන් ඒතර චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න එයා උත්සාහ ගන්නවා. එයාට උත්සාහය එනවා නිකම්ම. වීරිය උපදින්නේ හේතු සහිතව. ඒතර අන්නේ ආකල්ප සම්පත්තිය අපි දියුණු කරගන්න ඕනේ. ඊළඟ කාර්යය තමයි අපි දියුණු කරගත යුතු
අපි කර්මය තමාගේ දේ කරගෙන ඉන්නේ. අපි යමක් කළොත් අයහපත් දෙයක් ඒකට විපාකයක් මට ලැබෙනවා. මම යහපත් දෙයක් කයින් කළත් වචනයක් කිව්වත් සිතින් සිතවිල්ලක් හිතුවත් මට සැප විපාකයක් ලැබෙනවා කියලා ආන්ගේ ආකල්පය හොඳට දියුණු කරගත්තොත් ඒ හැමතිස්සෙම පින රැස් කරගන්න ධර්මයේ ඇසිරෙන්න මහන්සියක් ගන්නවා. අයහපත් දේවල් ආවොත් බැහැර කරගන්න එයාට අන්නේ ආකල්පයෙන් උදව් කරනවා. අපි තුම ඔන්න කෙනෙක්ට තරහ එනවා. ආන් එයාට ඇතුලෙන් පණිවිඩ එනවා. ප්‍රඥාවෙන් අනුශාසනා කරනවා. තරහ ගත්තොත් මේ වෙලාවේ නුඹට රැස් වෙන්නේ සංසාරයේ දුක් විපාක ලැබෙන කර්ම. නුඹට මේකේ දුක් විපාකයක් ලැබෙනවා. ආන් එතකොට එයා ඒක දුරු කරගන්න උත්සාහ ගන්නවා. කාරණේ දොසක් කිව්වත් ඕ මම මේ යහපත් කෙනෙක්ට මේ විදිහට නිନ୍ଦා කළා. මේකෙන් මට දුක් විපාක සංසාරයේ ලැබෙනවා. ඒ නිසා මම ආයෙ සංගර වෙන්න ඕනේ. ආන් එයා කල්පය දියුණු කරගත්තොත් ආර්ය සත්‍ය අවබෝධ කරගන්න එයාට ඒකෙන් උපකාරයක් සැලසෙනවා. දැන් ඒකට කීයක් ඉගෙන ගත්තා පින්නතුනි? පහයිනේ. මොනවද ඒ පහ? එයා සාස්තුන් වහන්සේ සියල්ල දන්නාසේක මම අහන්න ජානාමි. මම කිසි දෙයක් දන්නේ නැහැ. සාස්තුන් වහන්සේ තමයි මේ සංසාරයෙන් එතෙර වෙන්න මට මාර්ගය පෙන්වන්නේ. සාස්තුන් වහන්සේ මම ඊට අනුකූලව උන්වහන්සේ පෙන්වා දීපු ධර්මයට අනුව හැසිරෙන හික්මන කෙනෙක් ශ්‍රාවකෙක් කියලා එයා කල්පනාව දියුණු කරගන්න ඕනේ. දියුණු කරගෙන සාස්තුන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් පැහැදීමෙන් ඉන්න ඕනේ. ඊළඟ ආකල්පය මොකද්ද? මේ සංසාර ගමන පිළිබඳව මේ සංසාරේ පැමිණෙද්දී මේ දුක්වලට අපි භාජනය වෙලා තියෙනවා. අනාගතයේ සංසාරේ ගියොත් මේ විදිහට අපිට දුක් විඳින්න වෙනවා කියලා එයා ධර්මයේ තුලින්. දැන් අපි ගත්තොත් තිංසමත්ත සූත්‍රයේ උන්වහන්සේ වදාළේ මිනිස් ලෝකේ ආපු වාරවලදී බෙල්ල කපත් යන්නේ අපේ. ගලාගිය රුධිර ධාරාව සතර මහා සාගරයේ ජලයටත් වඩා වැඩි. මනුස්ස ලෝකෙට එන්නේ කල්ප ගානකට පස්සේ කෙනෙක්. ඒතර ඒ ආපු අවස්ථාවවලදී බෙල්ල කපලා අනේ මිනිස්සු අපි අල්ලගෙන පින්නතුනි තියුණු ආයුධ වලින් මෙතනින් වෙන් වෙන්න කපලා දානවා. ඒතර තියුණු වේදනාව ඉඳලා අපේ ශරීරයේ ලේ ගලාගෙන යන පොළොවට ආන් එහෙම ගලාගියේ ලේ සතර මහා සාගර ජලයටත් වඩා ගිහිලා තියෙනවා. ඒ විදිහට අපි ආනේ ධර්මය සද්ධාවේ යුක්තව ඉගෙන ගත්තොත් එය නිතර නිතර මෙනෙහි කරගෙන ඒ ආකල්පයෙන් හිටියොත් මං හිතන්නේ තමාට විශාල යහපතක් උදා කරගන්න පුළුවන්. ඉතින් තියෙන්නේ මෙව අපිට අමතක වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ අවුරුදු 100න් පල්ලෙහා පහළ වෙන්නේ නැත්තේ අවුරුදු 100න් පල්ලෙහා මිනිස්සුන්ගේ ආයුෂ තියෙන කාලවලවල මිනිස්සුන්ට අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා කිව්වට මිනිස්සුන්ට ඒ කාරණේ වටහා ගන්න බෑ. ඇයි ඒ? මිනිස්සු තුළ කෙලෙස් බලවත්. කුසලයේ හිතේ රැඳෙන්නේ නැහැ. හරියට දියේ ඉරක් ඇඳහම යම්කිසි දණ්ඩකින් ආයුධයකින් ඉරක් ඇඳුත් දියේ ආයෙත් අඟල් වතුර එකතු වෙනවනේ. ආන් ඒ වගේ කියනවා. කුසල් රැඳෙන්නේ නැහැ කියනවා. ආන්ගේ දුර්වලකම නැද්ද දැන් මේ යුගයේ අපිට? දුර්වලකම තිබ්බට ස්වභාවය එකයි. සසරේ ස්වභාවය, කර්ම විපාකවල ස්වභාවය, මේ දුක් විඳන් ආපු ස්වභාවය වෙනස් වෙනවද? නැහැ. ඒ නිසා අවාසිය අපට තවත් වැඩි. මොකද හේතුව අද මේ එළියට ගිහිල්ලා බැලුවොත් මිනිසුන්ට මේ සම්පූර්ණ මේ බාහිර සමාජය තුලින් මාධ්‍ය තුලින් වේවා හැම තැනින්ම මිනිසුන්ට කුසල් වඩන්න උදව් දෙන්නේ.
මිනිසුන්ගේ තියෙන මේ ගුණෙ නසන්න තමයි අද සමාජයේ උදව්ව ලැබෙන්නේ. සිහිය දියුණු වෙනවට වඩා සිහිය මුලා වෙන්න නෙමෙයි අපිට කරුණිය දෙන්නේ. දැන් මේ නගරයක ගියොත් හොඳට සිහිනුවණින් කල්පනාවෙන් ඇවිදින එක්කෙනෙක් හොයාගන්න පුළුවන්. එක්කෙනෙක් හොයාගන්න නැහැ. ඔක්කොම මේ දුවනවා. ටෙලිෆෝන් කනේ ගහගෙන සමහරු සිහි මුලා වෙලා සත්තු වගේ දැන් දුවන්නේ මිනිස්සු. ඉතින් කොහෙද මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ආකල්ප දියුණු කරගන්නේ? ඉතින් ඒ නිසා ඒ වගේ යුගයක තමයි අපි මේ ධර්මය අහන්නේ. ඉතින් ඒ නිසා කෙසේ වෙතත් තම තමා ඒ ආකල්ප ඇති කරගත්තා හෝ නොගත්තා ඊට අනුකූලව තමන්ට දැන් ඊළඟට අපිට සසරේ අපිට යන්න වෙනවා. මේ මෙතනින් චුත වෙලා දුගතියකට වැටෙනොත් අපිට මේ කිසිවක් මේ සියල්ල අහිමි වෙලා ආයෙමත් පරණ ආපු ගමනටම අපි තල්ලු වෙනවා. ඉතින් ඒ නිසා අමාරුවෙන් හරි ඒ ආකල්පය ඇති කර ගැනීම තමයි නුවණැත්තා කළ යුත්තේ. ඊළඟට ඇති කරගත යුත්තේ යා දිරල යනවා ටික කාලෙකින් අපි මහලු වෙලා කිසිවක් කර කියා ගන්න බැරි තත්ත්වයකට අපිපත් වෙනවා. ආන් ඒක එන්න කලින් ඊට පස්සේ යා යහපත් දේවල් කරන්න ධර්මයේ හැසිරෙන්න මහන්සි ගන්නවා. මරණයටපත් වෙන්න වෙනවා අපට. බෙහෙසුණු අයුරින් නිකන් හොඳට මැරෙන්න හම්බෙන්නේ නැහැ. සමහරට කටු ගහලා ඊට පස්සේ ඔන්න මේ ශරීර අපේ හිතු කපනවා. වේදනාවල් වයසට ගියාට ඉස්පිරිතාලෙ ගියාම අපිට තේරෙනවා වේදනාවල් විඳින්න වෙන හැටි පුදුම විදිහට මේ ශරීරයෙන් වේදනාවල් විඳින්න වෙනවා. කිසිම සැපයක් ලබන්න හම්බෙන්නේ නැහැ. ඒතර ආන්නේ මරණයටපත් වෙනවා මේ විදිහේ දුක්සහගත ස්වභාවයකින්. ඊට පස්සේ යම් දෙයක් කළාම අපිට ඉතුරු වෙන්නේ ආන්ගේ අපි රැස් කරගන්න දේ විතරයි. මෙහෙන් අතහැරලා අපිට යන්න වෙනවා. ඉතින් මෙතනින් අපි වෙන ලෝකයකට ගියොත් මේ අවස්ථාවට අහිමි වෙනවා. ඒ නිසා අපි පුළුවන් තරම් ධර්මයේ ඇසිරෙන්න ඕන කියලා අන්නයා ඔය ආකල්ප ටික දියුණු කර ගන්න ඕන. ඉතින් තව කාල වේලාව අනුව මේ කාරණා ටික මෙනෙහි කරගෙන ඔය ආකල්පේ ටිකක් හරි ඇති කරගත්තොත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඒ ශාวกයට ඒක උපකාරයක් වෙනවා. ඒ නිසා අපට මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අපේ දිනෙන් දින අවසන් වෙනවා. අපි මේ මොනවා මේම හිටියත් හිතාගෙන වේගෙන් ආයු සංස්කාරයේ ගෙවිලා යම් වෙලාවක අවසන් වුණොත් පින්නතුනි මේ ලෝකයෙන් යන්න වෙනවා අපිට. දිනෙන් දින මේ දවස් ගෙවි ගෙවි මාස ගෙවි ගෙවි මේ ලඟ වෙන්නේ මොකටද? අපිට දැන් අපි මාසයක් ගෙවුන අවුරුද්දක් ගෙවුන කියලා අපි දැන් ජරා මරණ ලඟ වෙනවා කියලා අපි කිව්වට සිදුවෙන සත්‍ය ස්වභාවය ඒක. නමුත් ප්‍රත්‍යක්ෂ වෙන්නේ අපිට. ප්‍රත්‍යක්ෂ වෙන්නේ ධර්මයේම යාසිත පිහිටියොත් විතරයි. ඉතින් කෙසේ වෙතත් ඒක අවසන් වෙලා තව ඉදිරියේදී තව අවුරුදු 30 40ක් යද්දී මේ කවුරුවත් ඉන්නවද? අපි කිසි කෙනෙක් නැහැ මෙතන. මේ චරිත කිසිම කෙනෙක් නැහැ මෙහි. මක්කලාද යයට ආ වගේ මායි ගිහිල්ලා. ඉතින් ආන් ඒ ආකල්පේ හිටියානම් පිනක් හරි කරගනි සුද්දෙට. එහෙම නැත්නම් ඒකත් කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ පින්නතුන් මේ වස්සාන සමය අවසාන වන මේ උතුම් ධර්ම දේශනා මාලාවේ අවසාන මේ දේශනාව වන ඒ ආර්ය ශ්‍රාවකයා චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා ඇති කර යුතු ආකල්ප කීපයක් අපි ඉගෙන ගත්තා. ඉතින් මේ ආකල්ප සම්පත්තිය දියුණු කරගෙන ඒ කරුණු ආකල්ප සම්පත්තිය නම් ඒවා මෙනෙහි කරන්න ඕනේ. නිකන් ආකල්පයක් එන්නේ නැහනේ. ඒ බුද්ධ වචනයට අනුව එයා ඒක නැවත නැවත මෙනෙහි කළ ශ්‍රද්ධාවෙන් හොඳ ආකල්පයක් ඇති කරගත්තොත් තමයි යාට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඒකෙන් උදව් කරන්නේ. ඉතින් ඒ නිසා ඒ ගුණධර්ම ආකල්ප සම්පත්තිය අපට දියුණු කරගන්නට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු.